Then television televakia. Television televakia. අපට ඇත්තේ කුසගින්න පිළිබඳ ප්‍රශ්නයයි දරුවන්ට කිරිපිටි නැති ප්‍රශ්නයයි පරිප්පු 500ක් සීනි 500ක් ගන්න බැරි ප්‍රශ්නයයි අතේ තියෙන තුට්ටු දෙකට හරි හාල් කිලෝ 4ක් 5ක් ගන්න බැරි කමයි අහස උසට ගිය බඩු මිල පිළිබඳ ගැටලුවයි රෑටත් විදුලිය කපලා අඳුරේ ඉන්න වෙන ප්‍රශ්නයයි භූමි තෙල් ලීටරයක් තියා ඉටිපන්දමක්වත් හොයා ගන්න බැරි කමයි ඒකටත් දින ගණනක් පෝලිම් වල ඉන්න සිදුවීමයි ගෑස් සිලින්ඩරයක් පේන තෙක් මානයක නැති කමයි අද තියෙන හෙටනැති පෙට්‍රල් ඩීසල් ගැටලුවයි ජීවිතේම දැන් මාස ගානකිඳලා පෝලිම්බල මාසයට අවශ්‍ය බෙහෙත් ටික ගන්න ක්ලිනික් එකට ආවහම බෙහෙත් නැත නිසා ආපසු හැරිලා යන්න වෙන ගැටලුවයි රුපියල් 120ට තිබුණු බත් පැකට් එකක් අද රුපියල් 350යි 380යි ඒකත් එළවලු එකක් හෝ දෙකක් යාන්තම් ගාලයි දෙන්නේ කඩ වහලා ගෑස් නැති නිසා වහලා දාපු කඩ එමටයි පාන් ගෙඩිය රුපියල් 150ට එහා ගිහිල්ලා එළවලු වවපු ගොවියගේ ඉඳලා වී ගොවියා දක්වා විනාශ වුණ රටකුයි මේ තමන්ට කන්නවත් හොඳ අස්වැන්නක් නැති වුණ කන්නයක් ගෙවිලා ගිහින් මේ යල කන්නේත් හුලම් බොන්න සිද්ධ වෙලා තියෙන්නේ අද රසායනික පොහොර සහ කෘෂි රසායනික තහනම ඉවත් වුණත් ගේන්න ඩොලර් නැහැ ඩොලර් නැතිකම ඩොලර් හිඟය මුළු රටම මහාගාදයකට ඇදලා දාලා අවසන් රසායනික පොහොර තහනම සීනි බදු සහනය රුපියල් බිලියන 500ක් අහිමි කරගත් ගජ හිතමිතුරු බදු සහනය IMF යන්නේ නැතුව ඉන්නගත්තු උද්දච්ච තීන්දු මේ රට මහා අගාධයකට ඇදලා දාලා අහවරයි අද මේ ජනාධිපති කිව්වට මට වැරදුනා කියලා ඒ වැරදීම පොඩි පහේ වැරදීමක් නෙවෙයි 1948 නිදහසින් පසු රටට වරද්දපු ලොකුම වැරද්ද ආයේ රට බංකොලොත් කරලා තමයි සර් ඔයයි අයයි නතර වුණේ කවුරු හොයාගත්තද දන්නේ නෑ සර් ඔයා ෆේල් වෙච්ච වචනේ රටේ අහිංසක ජනතාවම ෆේල් කරමින් තමයි ඔයයි අයයි අද නතර වෙලා ඉන්නේ තාමත් අල්ලගෙන ඉන්නේ ඒකයි මේ මහා සංගරත්නය සංඝ සම්මුති පනවමින් යන්න කියන්නේ රට පුරාම ඉන්න ජනතාව වැඩිමනක් ඔය දෙන්නටම යන්න කියන්නේ එහෙම කියද්දිත් ඔබයි අයයි හදන්නේ මොන උප්පර වැට්ටියක් හරි දාලා ආයේ තව ටික කාලයක් අල්ලගෙන ඉන්න එතකොට ලෝකේ කොහෙන් හරි හම්බ වෙන ඉතිරි ණයට කෙනුත් කොටහක් කන්න පුළුවන් නේද දැන් ඇත්තටම ඔය දෙන්න එක්ක මොන සභාගද මොන අන්තර්වාරද මොන සර්වපාක්ෂිකද මොකද මොනව ඇටෙව්වත් ඔයා ෆේල් සර් ෆේල් කියන්නේ සර් ඔයා 10 වසරේ ඉඳලා ආයේ 1 වසරටයි ෆේල් කළේ රටම ෆේල් කළේ දැන් ඔය ඔබත් එක්ක උදේ හවස කතා කරන මෛත්‍රීපාල සිරිසේන වරගෙන බලන්න මෛත්‍රීපාල සිරිසේන කියනවා ඊයේ අලුත් ආණ්ඩුවක් හදනවලු අලුත් ආණ්ඩුවක් හදන්න මෛත්‍රීපාල සිරිසේන අලුත්ද මොනවද එයාට අලුතින් කරන්න පුළුවන් අපි ඉතිහාසය අරන් බලමුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වෙලා ඉඳලා පොදු අපේක්ෂක ජනාධිපති සිහිනයක් වෙනුවෙන් පක්ෂය දාලා ගියා පොදු අපේක්ෂකයා වෙලා ජනාධිපති වුණා ජනාධිපති වෙලා වැඩි හරියක්ම කිව්වේ මොනවද මම දන්නේ නැහැ මම දැක්කේ පත්තරෙන් කියලා අන්තිමට කකුල් දෙක ළඟම පාස්කු බෝම්බේ පුපුරලා ගියා ඒකවත් මම දන්නේ නැහැ කිව්වා දන්නවා නම් පුපුරන්න දෙන්නේ නැහැ කිව්වා ඇයි දැනගත්තා නම් සහරාන්ව බදා ගන්නද ඔබ හරිනම් ඉන්න ඕනේ අලුත් ආණ්ඩු හදන තැනක නෙමෙයි හිරේ ඒ බෝම්බ පිපිරීමට නෙවෙයි අමු අමුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළාට රටක ජනාධිපති ලෙස එදා අගමැති මහින්දව ඔබ පත් කළේ ව්‍යවස්ථාව බල්ලට දාලා රටක ව්‍යවස්ථාව ඒසා නින්දිත විදිහට කඩපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අද හරිනම් ඉන්න ඕනේ හිරගෙදර ඒ රටක ව්‍යවස්ථාව රකින ප්‍රධාන පුද්ගලයා විධායකයේ ඔබ විය යුතු නිසයි එදා ව්‍යවස්ථාව කඩලා අගමැතිකමට ගත්ත මහින්ද රාජපක්ෂ මහත්මයාට අපට කියන්න තියෙන්නේ එපමණම තමයි. ඇත්තරම මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගෙන් අලුත් ආණ්ඩුවක් ලැබෙනට වඩා හොඳයි මෝය කටින් මහමූදට පනිනවා. ඊළඟට දැනට අපට අහන්න ලැබෙන ලොකුම කතාව සජිත් ප්‍රේමදාස මහත්මයාගෙන් විශ්වාස භංගයේ සහ දෝෂාභියෝගයේ මොන අභියෝගයේ ගෙනවත් දිනන්න 113ක් ඕනේ. සජිත් ප්‍රේමදාස මහත්මයා දන්නවද දන්නේ නැහැ. එයාගේ තාත්තට ගෙනාපු දෝෂාභියෝගයේ එදා ඔබගේ තාත්තා එකනේ රණසිංහ ප්‍රේමදාස මහත්මයා හරි අපූර්වට පරාජය කළා. ඒ දෝෂාභියෝගයේ කුඩුපට්ටම් කළා. දිවංගත කතානායක එම්.එච්. මොහොමඩ් මහත්මයා තමයි ගේමේ මුලින්ම හිටියේ. අන්තිමට සමහරු කිව්වා මගේ අත්සන බොරු මම අත්සන් කළේ නෑ කියලා. ලලිත්ලා ගාමිණිලා වැනි අති දක්ෂ උගතුන් පවා ඔබේ පියාගේ දහංගට මැද පැරදුනා. එහෙව් එකේ ඔබේ විශ්වාස භංගයේ සහ දෝෂාභියෝගයේ පරාජය වුණොත් ඇත්තටම නියම ඩීල් කාර්යා
ඔබ බව අනිවාර්යයෙන්ම විශ්වාස කරන්න අපට සිද්ධ වෙනවා. ඔබ ඊයේත් කිව්වේ අප විශ්වාස භංගයේ සහ දෝෂාභියෝග ගේනවාම කියලයි. බලමු කවුද කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ඉන්නේ. බලමු කවුද ඩීල් කාරයන් ආදී කතා බොහොමයක් ඔබ කිව්වා. ඒ ප්‍රකාශයේ ඇතුළෙම ඔබේ අවිනිශ්චිත භාවය රැඳිලා තියෙනවා. මේ වෙලාවේ අපට කකුල් දෙක නෙමෙයි කකුල් හතරම කොහේ කවුරු තියන් හිටියත් වැඩක් නැහැ. රාජපක්ෂලා ගෙදර යවලා අලුත් ක්‍රමයක් හදන්නයි මේ රටේ තරුණ පරම්පරාව ඉඳලා සියලු දෙනා ඉල්ලන්නේ. ඒ නිසා ඔබේ විශ්වාස භංගයේ පෙරදුනොත් මතක තියාගන්න ඔබේ දේශපාලන අනාගතය විතරක් නෙමෙයි රටම ඉවරයි කියලා. ඒ නිසා පණින්න පෙර සිතා බලන්න. ඔය ඕනෙම කෙනෙකුව සල්ලි වලට ගන්න තරම් රාජපක්ෂලා ළඟ සල්ලි තියෙන බවත් අමතක කරන්න එපා.